වගේම පෙරේදා දවස් දෙකක ඉඳලා බොරලස්ක මහන්දී චේන්නයක් කඩාගෙන. චේන්නයක් කඩාගෙන ගිහිල්ලා අපේ හාමුදුරනේ චේන් එක හොරා කඩාගෙන දිව්වා. එබැයි ඊට පස්සේ ඒ නෝනා ආයිත් බස් හෝල්ට් එකට ආවම හොරා ඇවිල්ලා පීයෙන් ඇවිල්ලා. චේන් එක කඩන් ගිහිස්සලා දවසේ හවස පවදා උදේ ඇවිල්ලා හොරා පීයෙන් ඇවිල්ලා චේන් එක කඩන් ගියේ ඒ නෝනාට. මොකද්ද කිව්වේ? මින් පස්සේ දානකොට ඉමිටේෂන් දාගෙන යන්නේ නැහැ. හොරා අරන් ගියා මේක ජුවලරි සාප්පුවට. උගස් බඩකට. ඒකින් කිව්වා මේක ඉමිටේෂන්. හොරාට කින්ද ගියා. හොරා පවදා බලිගත්තා. ඒ නිසා මින් පස්සේ චේන් එකක් දාගෙන වල පරිස්සමෙන් දාගෙන යන්න. අද ලංකාවේ තියෙන සුරක්ෂිතම ව්‍යාපාරය තමයි මංගොල්ල කියන්නේ. පොකට් ගෙහෙලි. ලංකාවේ තියෙන හොඳම සොයන රැකියාව පොකට් ගෙහෙලි. ඒ නිසා තමුන්නාසිලාගේ කන කර සියල්ලම. ඒ කියන්නේ අපි ගිය අවුරුද්දේ දැක්කේ. අපි පිළියන්දර නගරේ අපි දන්නවනේ හැමදාම දිගම පෝලිම තිබ්බේ කේක් කට. හැමදාම මතකනේ මොට්ටු පාරෙන් ඇවිල්ලා ලොලොස් කෝණු ගායින් හරවල තමයි මේ පෝලිම තිබ්බේ. මේ පාර සිංහල අවුරුද්ද වැඩිම පෝලිම තිබ්බේ කොහෙද? උගස් බඩු කඩටි. ඒ කියන්නේ අපේ ළඟම මිතුරා වුණා උගස් බඩු කඩේ මුදලාලි සිංහල අවුරුද්ද.